වාසනාවන්ත දවසක් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ අමිහිරි පරාජය සමග ලාංකික ප්‍රේක්ෂකයන් සියලු දෙනාම ඉතාමත් සිත් ඇවුලෙන් ඉන්න කාලයක් පරාජය වීම සාමාන්‍ය දෙයක් වුවත් ලකුණු 50ක් වැනි එක් දින තරගයක රැස් නොකළ යුතු ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම ඉතාමත් කනගාටුදායක දෙයක් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණ වශයෙන්ම අවතක්සේරු කිරීමේ හැකියාවක් නැහැ මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගය දක්වා පැමිණීමේදී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම ඒ වගේම ඇෆ්ගනිස්තානු කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම වැනි කණ්ඩායම් පරාජයට පත් කිරීමෙන් අනතුරුව තමයි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණේ ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට මුහුණ දීමට ඇති තරගාවලිය එක් දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුෙන් උසංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා නමුත් අවසන් මහා තරගයේ අමිහිරි පරාජය සමග මෙම සංචිතය සම්පූර්ණයෙන් වෙනස් වීමට ඉඩ ඇති බවට මේ වනට තොරතුරු වාර්තා වී තිබෙනවා මොකද මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවීණ ක්‍රීඩකයන් කීප දෙනෙකුටම අවස්ථාවක් හිමි වී තිබුණේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් ඒ වගේම දිනේෂ් චන්දිමාල් ලෝක කුසලානයේ සංචිතය සඳහා එක් කර ගැනීමට මේ වනට සාකච්ඡා පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම දැන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන දසුන් සානක එක් දින ලෝක කුසලාන තරගාවලියේදී සුපුරුදු දක්ෂතාවලට පැමිණීමට නොහැකි වුණොත් ඔහුගේ නායකත්වයේ පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔයාලා හිතන විදිහට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් එකතු වීම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින ලෝක කුසලානයේදී කුමන ආකාරයෙන් බලපෑයිද ඔයාලට විවෘතයි ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ඉදිරියේදී ක්‍රිකට් පිටි අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි නැවතත් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්